සියයට හැත්තැ පහක ප්‍රතිශතයක් තමයි ලබාගන්න පුළුවන් වුණේ. ඔබටත් නිපුරත්වය ප්‍රවීණන් දෙදෙනෙක් පමණයි මනාපය පල කරන්නේ. අමල් ඔබේ මනාපය තීරණාත්මක මනාපයක් වුණා. ඔබ මනාපය පල කලා නම් සමහර විට ප්‍රකාශ්ට චතුමාල්ව අභිබවා යන්නත් හැකියාව තියෙන්න්න පුළුවන්. ඇයි ඔබ ප්‍රකාශ්ට මනාපය පල නොකරන්න? මට ඇහිච පිළිවලට ගීත හුඟක් මට ඇවුන කෑගානාවගේ සද්‍යය. ඒක නිසා මගේ ලකුණු හතම ලබා දුන්න ඇත. රුවන් ඔබ දෙදෙනාටම මන අපේ පල කරනවා. ඔබ කාවද මේ ගායනා දෙකෙන් ඉදිරියෙන් තියන්? ගීත දෙක දෙවිදියක්. හැබැයි ගායනය අතින් ගත්තොත් එකන්නේ මට තියන් වෙන ප්‍රකාශ ඉස්සරහිව. හේතුව ඒ තියෙන ඕගේ තියෙන දක්ෂතාව නැත ස්කිල් එක ඉගෙන ගොඩක් පෙන්නවා මේ ගීතය ඇතුළේ. ඒ කියන්නේ මේ ගීතය ගයන්න ඕනේ ඔය විදිය තමයි සාරංග. මම අපි ඇහැට දැකලා තියෙනවා ලයිව් සිං කරද්දි මේ ආර් රහමන් හදපු ලස්සන ගීතයක්. ඉතින් මම හිතනවා මේ ගීතය මං කිව්වේ සාරංග ප්‍රකාශ්ගේ තියෙන්නේ මෙන්න මේ පිච් එක, මේ රේන්ජ් එක. මොහු ඒ කියන්නේ හිර වෙලා ගයන කෙනෙක් නෙමෙයි. මොහුට හොඳට ඔහුගේ හඬ විහිදලා ගයන්න ඕන. ඒ කියන්නේ සමහර විට මටත් ඒක වෙනවා. මට මම අහසයි උච්ච ස්වර නික හෙඩ් වොයිස් එක සිං කරද්දි මට හරි නිදහස් භාවයක් දෙනවා. හැබැයි ලෝ සිං කරද්දි මටත් පොඩි ගැටලුවක් වගේ දැනෙනවා. ඉතින් මම හිතනවා මොහුගේ අර කලින් ගීතයට වඩා මේ ගීතේ හරිම නිදහස් වෙලා හොඳට හඬාව හොඳට වචන ප්‍රකාශනය කරා. ඉතින් මං හිතනවා අපරාධේ කියන එක මට දැනෙනවා. ප්‍රකාශ වගේ කෙනෙක් ඉන්න ඕනේ කියන එක මගේ හිතේ තියෙනවා. හරිම දුකයි. නිරෝෂ මුකුත් කියන්නේ නෑ. මම ප්‍රේක්ෂකයාම තීරණය කරන්න ඇති. තැන්කූ ප්‍රකාශ්, ඔයා හොඳින් ගායනා කරා. විශිෂ්ට ගායකෙක් ඔයා. ඔයා කවදා හරි දවසක හොඳ තරුවක් වේවි. එච්චරයි කියන්න කියන්නේ. සාරංග මම දැන් මේ සීසන් 4 එකට ඇවිල්ලා ෆස්ට් රවුන්ඩ් එකේ ඉඳලා අද වෙනකන් ඉන්නවා. ප්‍රකාශ් වගේ හෙඩ් නෝට්ස් කියපු කෙනෙක් මම දැක්කේ නෑ මේ කොම්පිටිෂන් එකේ. Thank you, Ruan. Thank you very much. මොකද මේක බලන් ඉන්න මිනිස්සු කොටසකුත් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මම මෙතනින් එහාට මොකුත් කියන්න යන්නේ නැහැ. ඇති. ප්‍රකාශ්. ඔය. කියන්න ගොඩක් දේ තියෙනවා. First of all, I love three of them. මෙතන මේගොල්ලන් මේ තුන්දෙනාම එක්ස්පර්ට්ස්ලා තුන්දෙනත් එක්ක වර්ක් කරන්න හම්බුණ එක ගැන මාර සතුටුයි, මාර ආරම්භරයි. ස්පෙෂලි මයි කෝච් නිරෝෂා මෑම් වෙරි සපෝටිව්. සමා වෙන්න මගේ සිංහල පොඩ්ඩක් එටමේට. සෝ ෆස්ට් ඔෆ් ඕල් මම තෑන්ක් කරන්න ඕනේ මේ හිරුස්ටා වේදිකාවට, ඇන් දෙන් ද බෑන්ඩ් and the entire crew and my dear experts panel. So etekka mata vote karapu prekshayota mama stutivanta wenawa. Idiriyatama maath ekki inna mata ara music amathara wena dream ekak na. Mama goda yanne oni music ekki thamai. So idiriyatama maath ekki inna and mama mage anith co contestants ratha ekka egalanth ekka මගේ යාළුවට විශ් කරනවා හොඳට පර්ෆෝම් කරන්න, ඉදිරියටම හොඳ ගේමක් ගන්න. එච්චරයි. මට දෙයක් කියන්න තියෙනවා ප්‍රකාශ්. ඔයාට මේක එක්ස්පීරියන්ස් එකක්. මම දන්නවා මෙතන නෙමෙයි ඉන්නේ දවසක, ඔයා වෙන තැනක ඉන්න කෙනෙක්. මොකද ඔයා වගේම මේ වේදිකාවේ අපේ හිරුස්ටා වේදිකාවේ අපිට හම්බෙනවා තරුණෙක්, දමිළ තරුණෙක් විජේ ලෝෂන්. ඔහු මේ වෙනකොට ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක ඉදිරියෙන් ඉදිරියට යනවා. ඔබට හැම්බෙන හැම තරග වාරයක ඉදම ඉතින් හරි සතුටයි. ඔයත් දවසක එතනට එතන ඉන්දියාවේදී හම්බෙමු.